ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියන්නේ නමට පමණ. මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට ගෞමර බහුමාන යුක්ත ප්‍රතිඥා දෙන තමුන්නාන්සලාගෙන් බලයට පත්වෙන සෑම නායකෙක්ම සෑම මැතිමිතුකරෙක්ම මේ විවස්ථාව උල්ලංඝනවා, දිවුරුම කඩාකප්පල් කරනවා. මේ දිවුරුම අනුව මොන නායකයාද, මොන ඇමතිවරයාද, මොන මන්ත්‍රීවරයාද රට ආරක්ෂා කරේ? කවුරුත් නැහැ. ඒ වගේම මම මේ අවස්ථාවේදී කියන්න කැමති, අපේ රටේ විශේෂ වශයෙන් ජනතාව නොමග යවමින් ඡන්දේ අරගෙන බලයට පත් වෙලා අර දිවුරුම් සම්පූර්ණම ත්‍රස්තවාදී ව්‍යසනයටත් වඩා මුන්ත්‍රස්තවාදී ව්‍යසනයට පත් කරනවා. පුළුවන් තරම් ජනතාවකින් පලි අරගෙන, ජනතාවට පුළුවන් තරම් බදු බර පටවෙමින් ජනතාව සම්පූර්ණම නොමග යවන තත්ත්වයක්ට මේගොල්ලෝ පත් කරනවා. මුන් බලයට පත් වුණාම ඉස්සලම ගහන්නේ කාටද? මාධ්‍ය වේදීන්ටයි, මාධ්‍ය ආයතනවලටයි. ඇයි ඒ? රජුව බයක් සැකක් නැතුව මේ රටේ මාධ්‍ය කරුවා, මාධ්‍ය වේදියා පුළුවන් තරම් තමන්ට අවශ්‍ය කරන, මේ රටේ ජනතාවට අවශ්‍ය කරන මේ ප්‍රවෘත්ති ලබා දෙනවා. එතකොට කරන්නේ මාධ්‍ය වේදියා ත්‍රස්තවාදීන් ලෙස හං අඩු ගසමින් පනත් ගේනවා. මාධ්‍ය පනත් අපි දැක්කා. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා 19 ව්‍යවස්ථාව ගේනකොට මාධ්‍ය වේදීන්ට ගහන්න සූදානම් වෙනකොට එම ව්‍යවස්ථාව අනුව මම තමයි ඉස්සලා මෙහෙරි කරුණා කළා. මෙම ව්‍යවස්ථාවේ තියෙනවා මේ සියලු මාධ්‍යවේදීන්ගේ කටවල් ඉදිකට්ටෙන් මැහුවා වගේ මහන පනතා, මහන ඡේදයක්. ඒක තමයි මාධ්‍යවේදී සෑම මාධ්‍යයක්ම ඇස්තරිලා බලනකොට මේක සිරසතාලිකාවේ දිගටම ගැහුවා. මේ සියලු මාධ්‍ය ආයතන වලට ඇස් අරනකම් මේක පැහැදිලි කිරීමක් කරා 19 ව්‍යවස්ථාවේ. හැබැයි අනිත් නාලිකා කඩේ ගිහිල්ලා ඒතුමාට එහෙය වුණා මිසක් අන්තිමට මේ නාලිකාවේ ගහනකොට තමයි අනිත් නාලිකාවල ඇස් ඇල්ලා බේවා කළා. ඕකේ ඇත් මේකට විරුද්ධ වුණේ. ඒ නිසා සෑම මාධ්‍ය වේදිකම දැනගන්න ඕන මෙන්න මේ කරුණු. තමුන්නාන්සලා පුළුවන් තරම් දිවාරය නොබලා මේ කොහේවත් නැති කෙනෙක් ඉස්සරහට අරගෙන ඒ පාර මේ පුද්ගලයා අපිට පෙහාර, මාධ්‍ය පෙහාර ලේකරවා නම් මාධ්‍ය ළඟ තුරුම්බ තියාගන්න ඕනේ. තොට අපිත් ගහනවා හිත කියලා අනේ පැතර ගහන. මොකද හේතුව? අද මාධ්‍යවේදීන්ගේ කර උඩින් ගිය වර්තමාන ජනාධිපතිවරයාගේ සිට පාර්ලිමේන්තුවේ 225 දෙනා ඊළඟට සෑම කෙනාම අද අයියා මල්ලෝ වගේ වැඩ කටයුතු කරනවා. තමුන්නාලා දකින්න ඇති ඊයේ වේදිකාවක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා, හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ, නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ඒ වගේම බැසි රෝහණ රාජපක්ෂ, නාම රාජපක්ෂ, මේ මුළු ඔක්කොම අයියලා මල්ල ටික වාඩිලා කතා බහ කරනවා. එතකොට මේ සිස්ටම් එකෙන් මේ අය ගෙනාවේ කවුද? අරගලේ ගෙනාවේ කවුද? මමද ඔබද? අරගලේ නායකයෝ කවුද? අරගලේ නායකයෝ තාමත් එළියට දැම්මෙත් නැහැ, එළියට දාන්නෙත් නැහැ. දාන්න බයයි උන්ගේ කරපු අර හොර වැඩ අවුනද. එතකොට එදා අරගලේදී මේ සියලු මාධ්‍ය නාලිකා පුළුවන් තරම් මේ රට වෙනුවෙන් වැඩක් කරා. මේ රට ජාතිය වෙනුවෙන් මේ මාධ්‍ය නාලිකාවල තියෙන කරන්න පුළුවන් දේ ඒගොල්ලෝ ඉහිලෙම කරා. තමන්ගේ ජීවිතයත් ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව. එසේනම් සියලු මාධ්‍ය ආයතන දැනගන්න ඕන
එක්කෙනෙකුට කඩේ යන්නේ නැතුව දෙන්නෙකුට කඩේ යන්නේ නැතුව මාධ්‍ය නාලිකා ආරක්ෂා කරන විදිහට වැඩ කටයුතු කරන්න. සමහර මාධ්‍ය අපි දකිනවා රනිල්ලා රනින් පවනයි. රජයේ මාධ්‍ය සත්ත පහකට වැඩක් නැහැ. පත් කරන සභාපතිවරු මාධ්‍ය අධ්‍යක්ෂකවරු ඒ වගේම ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරු සභාපතිවරු මුංගෙන් සත 25කටවත් මේ රජයේ මාධ්‍ය වැඩක්ම නැහැ. ඇයි ඒ ඇවිල්ලා අර රනිල් වික්‍රමසිංහගේ බන්දුල ගුණවර්ධනගේ හෙංචයියෝ ටිකක් පත් කරනවා. එහෙයි සර් සේක වැසිකිලි ගියත් මං අරන්දාන තත්ත්වයකට මුන් පත්ලා තියෙන්නේ. ඒ වගේ අනිත් නාලික අනිත් මාධ්‍ය මේ විදිහට හැඩගැහෙන්න එපා. දේශපාලන පක්ෂ ක්‍රියාකාරී වැඩ කරන දේශපාලන පක්ෂවලට නාලිකාව වලින් සහයෝග ලබා දීලා ඒ පක්ෂ ඉදිරියට ගැනීම තමුන්නාන්සේලාගේ වගකීමක්. ඒ වගේම අද ජනතාවගේ දුක හඳුනාගෙන IMF එකෙන් සල්ලි ගත්තා. මම ආහණ්ඩ කැමති වික්‍රමසිංහ මහතයෝ කෝ මේ ගත්ත සල්ලි? තමුන්නාන්සේද කෑවේ ජනතාවද කෑවේ? කවුද කෑවේ? IMF එකෙන් ගත්ත සල්ලි වලට මොකද වුනේ? මේ සල්ලි කොහෙද? දැන් IMF එකේ සල්ලි කාලේ දීර්ඝ කළා විතරයි මේ රටේ ඉන පට්ටපල් ගොම්මි හරක් ටික කෑවන්නේ කිරිබත්. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වුණාට පස්සේ මොකද කරේ? වටේම පෝස්ටර් ගෑවා, බැනර ගෑවා, තීන්ත ගාලා පේන් කරා මෙවැන්දා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මේ ණය මුදල කල් දැම්මා කියලා අපේ හරක් ටිකක් එක්සත් ජාතික පක්ෂයට අදාළ කොටසක් රතින්නපත්තු ක්‍රමයකට. මුන් දන්නේ නැතුව ඇති මේ සල්ලි නැවත වරක් ආපස්සට පොලියෙන් පොලිය හැදිලා තවත් වසර තුනකින් ගෙවන්න තියෙනවා කියලා දන්නේ නැද්ද? අනිල් මහත්තයෝ කරුණාකරලා පැහැදිලිව කියන්න, තමුන්නාසලා ගත්ත ලෝන් වලට ණයට මොකද වුනේ? කවුද කෑවේ? කාට දුන්නේ? පාර්ලිමේන්තුවේ 225 දෙනා නඩත්තු කරන්න මේ ලෝන් එක ගත්තේ. ඒ වගේම තමුන්නාසලාගේ මැතිවරණ වලට වියදම් කරන්න මේ සල්ලි තියෙන්නේ. ජනතාවට දුන්න සත පහක් නෑ. ඔක්කොම රටින් ණය. ඉන්දියාවෙම ණය ගත්තා, බංග්ලාදේශෙම ණය ගත්තා. නොගත්ත දිහාවක් නෑ. නමුත් පසුගිය රජයේ කාල සීමාව තුළ රුපියල් බිලියන ඩොලර් මිලියන ගණන් කාපුවන්ගේ සල්ලි හොරු ටික ආරක්ෂා කරගෙන මේතුමත් ඉනවා. ඒත් ඊළඟට හොරු ආරක්ෂා කරන්න ඕනෑ පක්ෂයක් සැදී පැහැදී සිටිනවා. මතක තියාගන්න තමුන්නාලා, සමග ජන බලවේගයේ බලයට ආවත්, ජාතික ජන බලවේගය ආවත්, ඒ වගේම පොදු පෙරමුණ ආවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආවත් හොරු රකින්න එක රකින්නවා. ජනසත පෙරමුණ ආවොත් රකින්නේ රට මිසක් ජනතාව මිසක් හොරු නම් රකින්නේ නැහැ. හොරු ටික ගිහිල්ලා කම්බි ටික ගණන් කරන්න, කම්බි ගණන් කරන්න බැයි නම් යන්න අවස්ථයන් වලට නීති ක්‍රියාත්මකලා නීතිම දඩුවම් දෙනවා. අද 13 වෙනි වස්තාව ගණන්ලා රට බංකොලොත් කාලි තත්ත්වයකට ගෙනද රට බෙදාවෙන් කරන්න තත්ත්වයකට ගෙනවා. 13 ව්‍යවස්ථාව අය ඕනෑ සජිත්තද, අනුරටද, රනීටද, නැත්තන් ජනතාවටද? ජනතාව 13 ව්‍යවස්ථාව ගැන කතා කරන්නෙම නෑ. උතුරට ගියාම බලය බෙදීමේ සංකල්පය ගෙනල්ලා අර අහිංසක ජනතාව නොමග යවනවා. නමුත් මතක තියාගන්න, කිසිම දල්පක්ෂ කිසිම වෙලාවක ජනසත පෙරමුණ මේ බලය බෙදීමටත් 13 ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමත් ඉඩ දෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. මේක එක රටක් එකම ජාතියක් එකම නීතියක් කියන සංකල්ප තුළ අපේ රට යන්න ඕන. මෙහෙම වරිගියා වරිග බෙදුවොත් එහෙම අපිට යන්න රටක් නැහැ, ඉන්න තැනක් නැහැ. අරකා මුස්ලිම්, මේක දෙමළ, මේක කතෝලික, මේක සිංහලයා, මෙහෙම කී කියා ගැහුවොත් මොකද වෙන්නේ? අපිට යන්න රටකුත් නෑ, උන්ට යන්න රටකුත් නෑ. මේ රට කුඩා කෑලට කෑට බෙදා වෙන් කරනකම් මුන්ට නිඳ යන්නෙත් නෑ කියන එක මතක තියාගන්න. ජාතිවාදී වර්ගවාදී ඔක්කොම බෙදන්නේ දේශපාලඥයෝ මිසක් ජනතාව නෙමෙයි. මුන්ට ඕන විදිහට පුළුවන් තරම් වර්ග භේදයකින් ඇති කළා
මුංචන්දය ගණ්ඩ බන බලයට පත්වනාම දහතනත්නෑ කණ්ඩත්නෑ බොන්්ඩත්නෑ උන්ගේ පරපුරුවල් සුකූභිභෝගි ජීවිත ගතකෙනවා. එක් ඕස්ට්‍රලියාවෙන් බල්ලෙක්ගෙනේ ලක්ෂ සීයද්දීලා එක්ක ඇමරිකාවෙන් බල්ලෙක්ගෙනේ ලක්ෂ දෙසීයද්දීලා මේ සමහර මැතිඇමිට රාජනායකයන්ගේ බල්ල ගණන බලන්නකෝ බලන්නකෝ කලන් ගිහිලගවට ඔතමුන් අහල චන්දේ දෙනවා මෙන්න කාපල්ල කියලා. ඊළඟට තමයි මතකතියාගන්න මේ රට බෙදා වෙන් කරන්න කිසිම රාජනායකට කිසිම කෙනෙකුට අබීට දෙන්නෙත් නෑ. අපි දැක්කා ත්‍රිකුණාමලින් මඩකලපේ ගිහිලා එක්තරා පාසලක් විවෘත කෙනෙකුට අපේ නා විපක්ෂ නායකතුමා පාකිස්තානය පලස්තීනය ඊස්ට්‍රයාලය සම්බන්ධ කතාව. පලස්තීනයට පුළුවන් සහයෝගය දෙනවා යකොඩෝ මතකෙතියාගණ්ඩ එපයි. ඊස්ට්‍රයාලය කියන්නේ මහා විශාල වශයෙන් යුරෝප් ඒකාබද්ධවෙති රටක් කියලා. මේ සුළු චන්ද ප්‍රමාණයට සුළු දේට මුන්ට මතකනෑ කතා කන දේ. ජැනසත පෙරමණ බලයට පත්තික්කි දවසකට මුන්ට හොඳ පාඩමක් උගන්නවා. අනිවාරයෙන් රටේ සියලු සම්පත් හොරහංකරපු අයට නීතියෙන් දඩුවන් දෙනවා. ඒ සල්ලි අරගෙන මෙරට ණයබරයෙන් මුදවාගෙන රටේ ජනතාවට දෙන්න පුළුවන් සහන දෙනවා. ඒ වගේම අද දින මේ උත්සවයට සහභාගී වූ සියලු දෙනාට බොහොම ස්තුතියි. ඒ වගේම අපි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් වෙන අපේ තුසිත මැතිතුමා, ඒ වගේම ආම්බන්තර දිස්ත්‍රික් ප්‍රදේශයේ පැමිණි සියලු දෙනාටත් මාගේ ස්තුතියවන්ත වෙනවා. සියලු මාධ්‍යවේදීන්ට මාගේ ප්‍රණාමය මෙයින් පළ කරනවා. ඔබ තමුන්නාහසලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි ඉදිරියට වැඩ කරනවා. මතක තියාගන්න ජන සෙත පෙරමුණ මහා විශාල ජනරලියක් සල්ලි දීලා බත් පැකට් එකටයි අයිස් පැකට් එකටයි කුඩු පැකට් එකටයි එතනෝල් පැකට් එකටයි බුරියානි පැකට් එකටයි ගේ සෙනක ගේන්නේ හදවතින් මෙන සෙනක තමුන්නාහල තව ටික දවසක් බලන්න පුළුවන් අගෝස්තු මාසේ 15 වෙනි පස්සේ. තෙරුවන් සරණයි.